LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් තරගයේදී මේ වෙද්දි ජෆ්නා කණ්ඩායමත් ගාල්ල කණ්ඩායමත් සුදුසුකම් ලැබලා ඉවරයි. කණ්ඩායම් දෙකම දැන් හොඳම මානසිකත්වයක ඉන්න නිසා මොන කණ්ඩායම ජයගනීද කියන එකට අනාවැකි කියන්නට අමාරුයි. තරගාවලියේ මේ කණ්ඩායම් දෙක හමු වෙන්නේ තුන්වෙනි වතාවට. මුල් රටේ සහභාගී වන අවස්ථා දෙකම ජයගන්නේ ජෆ්නා කණ්ඩායම. තරගාවලියේ දෙවෙනි තරගයේ විදිහට තිබුණු තරගයේ තමයි මේ කණ්ඩායම් දෙක මුලින්ම හමු වෙන්නේ. ඒ අවස්ථාවේ කඩුළු 8ක පහසු ජයක් ලැබෙන්නේ ජෆ්නා කණ්ඩායමට. තරගයේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිකාරයක විදිහට සාර්ථක වෙන්නේ සයිඩ් අෆ්‍රිඩි. ඔහු අර්ධශතකයක් ලබා ගන්නෙම තරගයේදී සමත් වෙනවා. ජෆ්නා කණ්ඩායම වෙනුවෙන් පන්දුයෙන් වැඩපෙන්නන ඔලිවිය කඩුළු 4කුත් වනිදු කඩුළු 2කුත් ලබා ගන්න සමත් වෙනවා. ජෆ්නා කණ්ඩායම වෙනුවෙන් තරගයේ වීරයා බවට පත් වෙන අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 92ක් ලබා ගැනීම මේ තරගයේ කැපිපෙනවා. කණ්ඩායම් දෙක අතර දෙවැනි හමුවේ තරගයේ වීරයා බවට පත් වෙන්නේ අවිෂ්ක ප්‍රනාන්දු. මේ තරගයේ ජෆ්නා කණ්ඩායම ජයගන්නේ කඩුළු 5කින්. මුලින් පන්දුවට පහර දෙන ගාල්ල කණ්ඩායමට ධනුෂ්ක ලබා ගන්න ලකුණු 56 එක ලකුණු 170ක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඉලක්කය හඹා යන ජෆ්නා කණ්ඩායම කඩුළු 5ක් දැවි ඉලක්කය සාර්ථක කරගන්න සමත් වෙනවා. අවිෂ්ක මේ තරගයේදී ලකුණු 84ක් ලබා ගන්න සමත් වෙනවා. මේ තරගයේ සාර්ථකම පන්දුව යවන්න බවට පත් වෙන වනිදු කඩුළු 2ක් ලබා ගන්න සමත් වෙනවා. මේ තමයි මූලික වටේ තත්ත්වය. හැබැයි දැන් තත්ත්වය වෙනස්. දැන් ගාල්ල කණ්ඩායම සම්පූර්ණ වෙනස් ජයග්‍රහී සටන්කාමී කණ්ඩායමක් විදිහට තමයි අපිට දකින්න තියෙන්නේ. ගාලු කණ්ඩායම බලද්දී වැඩිම ලකුණු අරගෙන ඉස්සරහින් ඉන්නේ සමස්ත තරගාවලියේ වැඩිම ලකුණු අරගෙන ඉස්සරහම ඉන්න ධනුෂ්ක ගුණතිලක. ගුණතිලක තරඟ 9කදී ලකුණු 475ක් අරගෙන ඉද්දී ගාලු කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා විදිහට ඉන්න අසම් කාන් ලකුණු 179ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ගාලු කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්න උතරේ ඉස්සරහින් ඉන්න ලක්ෂාන් සඳකෙන් කඩුළු 11ක් දවාගෙන ඉද්දී ගාලු කණ්ඩායම වෙනුවෙන් දෙවැනි වැඩිම කඩුළු ලාභියා විදිහට ඉන්න ධනංජය ලක්ෂාන් තරඟ 7කදී කඩුළු 10ක් දවාගෙන තරඟ 9කදී කඩුළු 10ක් දවාගත් මොහමඩ් අමීර්ට වඩා ඉස්සරහින් ඉන්න එකත් සුවිශේෂ කරුණක්. ජෆ්නා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා විදිහට ඉස්සරහින් ඉන්නේ අවිෂ්ක ප්‍රනාන්දු. අවිෂ්ක ලකුණු 248ක් අරගෙන ඉද්දී නායක තිසර පෙරරා ලකුණු 222ක් ලබාගෙන ප්‍රතිකරුවන් අතරේ දෙවැනි තැනට ඉන්න සමත් වෙලා තියෙනවා. තරගාවලිය වැඩිම කඩුළු ලාභිය විදිහට ඉන්න වනිදු හසරංග කඩුළු 16ක් අරගෙන ජෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නන් අතරේ පළවෙනි තැනට පත් වෙන්න සමත් වෙලා ඉද්දී දෙවැනි තැන ඉන්නේ කඩුළු 9ක් දවාගත්ත ඔලිවිය. මේ අවසන් සටනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු ධනුෂ්ක ගුණතිලක වගේම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වුණු වනිදු හසරංග ක්‍රීඩා කරන නිසා මේ දින අතරින් ලොකු සටනක් අපිට දකින්න ලැබෙන්න පුළුවන්. ඉතිහාසගත වෙන මේ LPL පළමු ශූරතාවය ලබා ගන්නේ ගෝල් කණ්ඩායමද එහෙමත් නැත්නම් ජෆ්නා කණ්ඩායමද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.